සැප වරායට වයිඹදෙසින් නාවික සතපුම් 9.5ක දුරින් නැංගුරම් ලාතිබු MV Express Pearl නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මෙවැනි විට මැඩ පවත්වා තිබෙනවා. මෙලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් මුහුදට එක් වූ අපද්‍රව්‍ය කොටස් දකුණු මුහුදු තිරයට ආක්‍රමණය කර තිබෙනවා. ඒ අනුව ගාල්ල පිටිවැල්ල මුහුදු තිරයට නෞකාවේ තිබූ ප්ලාස්ටික් කොටස් ගොඩගසා තිබුණේ මේ ආකාරයෙන්. මේ වැලිගම දේනුවල සහ මිදිගම යන ප්‍රදේශවලට අපද්‍රව්‍ය ගොඩගසා තිබූ ආකාරයයි. ඒ අනුව අද දිනත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව වෙරළ තිරයට ගොඩගසා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා. එමෙන්ම ගිනිගත් MV Express Pearl නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා සඳහන් කළේ. නාවික කේන්ද්‍රස්ථානයක් හැටියට විශාල නැව් ප්‍රමාණයක් අපිට එන අවස්ථාවල් වලදී මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන් වෙනවා. ලොකු හානියක් මේ වෙලින් සිද්ධ වෙලා තියෙනවා. අපි මුලින් දැක්කේ මීගමුව සහ කොළඹට දක්වා එන මුහුදු තීරයට විතරයි මේක ගොඩ ගැසලා. නමුත් දැන් ඒක ගාල්ලට දක්වා විහිදිලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ නැව් සමාගමෙන් අවශ්‍ය කරන වන්දි ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු අපි රජයක් හැටියට ක්‍රියාත්මක කරනවා. මේ වෙන විට කපිතාන්වරයාත් ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලයත් කිසි කෙනෙකුට රටින් පිට වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේකේ නීතිමය වශයෙන් තියෙන කරුණු කාරණාවලට අවශ්‍ය විදියට තමයි අපි කටයුතු සූදානම් කරන්නේ. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට දින ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ නැවේ දේශීය නියෝජිත ආයතනය සම්බන්ධ කරගෙන මේ නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මෙතෙක් මේ ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වුණේ එම කාර්ය මණ්ඩලය නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබීම කෙසේ වෙතත් හෙට දිනේදී එම නිරෝධායන කාල පරිච්ඡේදය අවසන් වන බැවින් එම නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. මේ අතර ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡාවක් අද නීතිපති සංජය රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සිදු වූ තත්ත්වය නීතිපතිතුමාව දීර්ඝ වශයෙන් දැනුවත් කෙරුවා සහ එතුමා සිද්ධිය දීර්ඝ වශයෙන් ඉතාමත් සවිස්තරාත්මකව සලකලා බැලලා කතියුතු ඉදිරි පියවර ගත්තා. අද පාන්දර වෙනකොට නැවේ තත්ත්වය ඊට වඩා ගොඩක් හොඳයි. ඒකේ දුමාරයත් අඩුයි, ගින්නත් අඩුයි. මම හිතනවා තව දවස් කීපයක් යනකොට මේක සම්පූර්ණයෙන්ම මඩපත් වෙන පුළුවන්. නැව වෙල ස්ථානයේ රැගෙන යන්න තීරණයක් කරන් තියෙනවද? රැගෙන යන්න ඉස්සෙල්ලා ගින්න නිවන්න ඕනේනේ. ඉතින් ගින්න නිවන්න නැතුව එහෙම නමක් ගිනි ගන්න නමක් කරගෙන යන්න විදිහක් නැහැ කොහොමද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.